හරි ළමයි එතකොට මෙතන ප්‍රෝග්‍රෑම් එකේ නම find grade කියන ප්‍රෝග්‍රෑම් එක අපි දන්න විදිහට පටන් අරගෙන තියෙනවා ඊළඟට VAR කියන keyword එක පාවිච්චි කරලා තියෙනවා marks කියන variable එකේ එයා integer type variable එකක් කියලා අපි කියලා තියෙනවා ඊළඟට grade කියන variable එක තියෙනවා එයාව chart type variable එකක් කියලා කියලා තියෙනවා ඊළඟට begin කියලා begin එකයි end එකයි අතර මැද්දේ තමයි අදාළ concept එක එහෙම නැත්නම් අදාළ algorithm එක ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන්නේ right එතකොට මේ right ln එක පාවිච්චි කරලා තියෙනවා screen එකේ enter marks කියන එකනාව පෙන්න ගන්න එතකොට අපි program එක run කරොත් මේ run වෙන program එකයි प्रोग्राम के मुलिम मोगलांट दकिन्न हम्बेनवा एंटर मार्क्स कियला तैना के तकोटे एंटर मार्क्स कियन तैना वा मार्क एक देन्नों ने मार्क के काक दून्ना में एंटर मार्क्स कियन के देख्का में यूसर क्या किसी लाकुनाक अतुलात करनो ए अतुलात करन नाम मार्क्स कियन वेरिएबल लेकर रीड कर गानो මෙතන මේ සෙකන්ඩ් ලයින් එකේ කියලා තියෙන්නේ right මේ සෙකන්ඩ් ලයින් එකේ කියලා තියෙන්නේ marks කියන variable එකට user මෙතන දෙන mark එක read කරගන්න. එතකොට මේ කලින් අවස්ථාව ගත්තොත් ඒ කියන්නේ මෙතනදී සිද්ධ වෙන්නේ ඔය දෙයම තමයි. right එතන තියෙන්නේ program එකේ නම ඒ විදිහට වෙනස් නමක් පාවිච්චි කරලා තියෙන නමුත් m කියන එකේනා integer එකක් විදිහට grade කියන එකේනා chart එකක් විදිහට අරගෙන enter marks කියන එක තමයි screen එකේ පෙන්වන්න කියලා තියෙන. ඒකට මේ විදිහට මේ enter marks කියන එක screen එකේ පෙන්වනවා. එතන enter කරන mark එක m කියන variable එකට read කරගන්නවා. right? එතන m කියන්නේ integer type variable එකක්. මෙතන case එකේදීත් පාවිච්චි කරලා තියෙන්නේ marks කියන variable එක. එයාත් integer type එකෙක්. ඒකෙත් enter marks කියලා ආවෙන් පස්සේ marks කියන variable එකට තමයි ඒ අගය read කරගන්නේ නැත්නම් record කරගන්නේ ඊළඟට තමයි මෙන්න මෙතන ඉඳලා මෙතනට මෙන්න මෙතනට වෙනකන් අපි කියනවා මේ case statement එක තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ එතකොට case statement එක පටන් ගන්නකොට මෙන්න මේ විදිහට case කියලා keyword එකක් පාවිච්චි කරනවා අවුරුණු පදයක් reserve word එකක් ඊළඟට මෙතන අපි දෙන්න ඕනේ මේ case කියන structure එකත් එක්ක වැඩ කරන variable එක. right අපි දැන් මෙතනදී බලන්නේ mark කියන එකනනේ. marks කියන එකනගේ range එක අනුව ඒගොල්ලන්ට හම්බෙන grade එක මොකක්ද කියලා තීරණය කිරීමක් තමයි මෙතෙන්දී කරන්නේ. right එතකොට case කියන එකේනා keyword එක පාවිච්චි කරනවා. ඒකේ marks කියන variable එක consider කරන්න කියලා තියෙනවා. ඊළඟට off කියන keyword එක පාවිච්චි කරනවා. ඒතර මේ case කියන keyword එකයි off කියන keyword එකයි අනිවාර්යෙන් ලියන්න ඕන. අපි if එකේ if කියන keyword එකයි then කියන keyword එකයි ලියනවා වගේ මේ case එක ලියනකොට case එකයි off කියන keyword එකයි දෙකම ලියන්න ඕන. ඒතර case එක බලපවත්වන්නේ කාටද? marks කියන variable එකට. එයාගෙන තමයි ආ බලාගෙන ඉන්නේ. ඊළඟට මේ marks කියන එකේනා මොන වගේද කියන එකට මේ marks කියන එකේනාගේ ස්වභාවය මොන වගේද කියලා කියන්නේ marks ගේ වෙනස් වෙන range එකක් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ දීලා තියෙනවා 0 double dot 34. එතකොට මේ 0 double dot 34 කියලා කියන්නේ marks කියන variable එක බිඳුවේ සිට 34 දක්වා කියන අගය පරාසයේද කියන එක තමයි ඒගොල්ලෝ එතනින් හොයලා බලන්නේ. right එතකොට අර කලින් අපි else if පාවිච්චි කරලා ලියන උදාහරණෙදී අපි කිව්වා marks 34ට අඩු හෝ සමානද නැත්නම් අපි ඒකේ වැඩි පැතිඳලා આવොත් marks 75ට වැඩි හෝ සමානද කියලා බලනවා වගේ මෙතන බිඳුවක් 34ක් කියන range එක එක සැරේ දීලා තියෙනවා right එතකොට ඒක අපිට වැදගත් මොකද අර ගොඩාක් දේවල් ලියන්න නැහැ කිලින්ම range එක ගැන කතා කරලා තියෙනවා බිඳුවයි 34 නම් ඊට පස්සේ මේ කෝලන් එකක් දාලා ඒ range එක නම් තියෙන්නේ grade කියන variable එක
අපි මෙතන grade කියලා variable එකක් හැඳින්නුවා ඒක chart type එකක් එතනනේ grade කියන variable එකට w කියන string value එක මේ single quotes අතර මැද්ද ලියන කෙනෙක් string value එක එතන w කියන string value එක grade කියන variable එකට assign කරගන්න කියලා කියලා තියෙනවා right එතකොට ඒ විදිහට අපි අගය පරාසයන් ටික කේස් එක ඇතුලේ මේ විදිහට ලියලා පෙන්නලා තියෙනවා. ඒතර බිඳුවේ සිට 34ට ලියන්නේ බිඳුව 32ක් 34. 35 ඉඳලා 49ට කියන අගය පරාසය අපි ලියන්නේ 35 32ක් 49. 50 ඉඳලා 64 කියන අගය පරාසයට අපි ලියන්නේ 50 32ක් 64. right 65 32ක් 74 කියන්නේ 65 සිට 74 දක්වා. ඊළඟට 75 32ක් 100 කියන්නේ 75 සිට 100 දක්වා. ඒ එක එක අගය පරාසයේ නම් තියෙන්නේ grade කියන variable එකට මොන අගයද ලැබෙන්න ඕන කියන එක මෙතන ලියලා තියෙනවා. right. ඒතර ළමයා දෙන marks ඒ කියන්නේ මෙතනදී enter කරන mark එක marks කියන variable එකට read කරගන්නවා. ඒ marks කියන variable එක මොන වගේද කියන එක මේ තැන්වලින් ඒගොල්ලෝ check කරලා බලනවා. ඒ අනුව මේ output එක මොකක්ද කියලා ඒගොල්ලෝ තීරණය කරගන්න. right එතකොට මෙතන else එකක් පාවිච්චි කරලා තියෙනවා මේ else එක පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය නැහැ. මෙතන මේ එකෙන් කියන්නේ උඩ තියෙන එකම case factor එකටවත් මෙයාව අදාළ නොවුනොත්. මේ උඩ තියෙන එකම case factor එකටවත් මෙයා අදාළ නොවුනොත් කොතනටද මෙයා apply වෙන්නේ කියන එක බලාගන්න. එතකොට එහෙම වුණොත් වෙන්නේ invalid mark එකක් දුන්නොත්. මොකද දැන් මෙතන බිඳුවේ සිට 100 දක්වා බිඳුවත් 100ත් ඇතුළුව තියෙන අගයන් ටික මැනේජ් කරලා තියෙනවා. එතකොට බිඳුවට අඩු අගයක් හරි 100ට වැඩි අගයක් හරි දෙනවා කියලා කියන්නේ මේ එක කේස් එකකටවත් අහු වෙන්නේ නැහැ කියන එක. එහෙමනම් මෙන්න මේ else කියන එක එතකොට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා එයා screen එකේ පෙන්නනවා මේ mark එක invalid. right කියන්නේ මේක වළංගු අගයක් නෙවෙයි කියන එක මෙතෙන්දි ඩිස්ප්ලේ කරනවා. right එතකොට එතනින් පස්සේ තමයි කේස් එකට අදාළව තියෙන end එක තියෙන්නේ. right එතකොට මේ කේස් of ඊළඟට මෙතන පාවිච්චි වෙන else සහ end ඔන්න ඔය ටික තමයි කේස් එකට අදාළව තියෙන structure එක වෙන්නේ. එතකොට කේස් එකේ පාවිච්චි වෙන variable එක marks මේ කියන වේරියබල් රේන්ජස් ටික ඇතුලේ ඒගොල්ලෝ කියලා තිනවා grade කියන වේරියබල් එකට මොන වගේ අගයක්ද ලබා දෙන්න ඕනේ කියන එක. right ඊළඟට මේ පහළ මේගොල්ලෝ if එකක් පාවිච්චි කරලා තිනවා ඒකේ කියලා තිනවා marks කියන කෙනා චෙක් කරලා බලන්න බිඳුවට වඩා විශාලද සහ 100ට වඩා අඩුද කියන එක චෙක් කරලා බලන්න කියලා තියෙනවා. එහෙමනම් ලියන්න කියලා තියෙනවා grade is අපේ මේ grade එකට මෙතනදී ලබා දුන්නු අගය මොකක්ද කියන එක පෙන්වන්න කියලා තියෙනවා. right ඒ කියන්නේ ඔගලන්ට ඔගොල්ලෝ මේ screen එක execute වුණාම ඒ screen එකට ඔයා දීපු අගය වෙන්නේ 20 නම් නේද ඔයා මෙතනට 20 කියන අගය දුන්නොත් ඔයාට එන output එක මොකද්ද වෙන්නේ grade is කියන තැනදී ඔයාට output එක බලා ගන්න පුළුවන් 20 දුන්නොත් 20 දින 0.34ත් අතර. ඒත් 0.34ත් අතර නම් grade එකට හම්බෙන්නේ w. ඒතකොට output එක grade is කියන වචනෙත් එක්ක grade කියන variable එකට තියෙන අගය display වෙනවා. ඒ කියන්නේ මෙතෙන්දි ඩිස්ප්ලේ වෙන්න ඕනේ 20 දුන්නොත් grade is w කියලා ඔයගලන්ට අවුට්පුට් වෙන්න ඕනේ. එතකොට ආ මෙතන 50 වගේ 40 වගේ අගයක් දුන්නොත් මොකද්ද ඩිස්ප්ලේ වෙන්නේ?
ඔවුලමයි හතලි වගේ යගයක් අපි මාක් එක විදිහට දුන්නොත් ඔව් S කියනක තමයි අවුට්පුට් වෙන්නේ ඊළඟට 70 වගේ යගයක් දුන්නොත් ඔව් 70 වගේ යගයක් දුන්නොත් B B එක නේද B අකුර ඔව් B අකුර තමයි ඩිස්ප්ලේ වෙන්නේ එතකොට කේස් එකේ විදිහ කේස් ස්ටේට්මන්ට් එක මොන වගේද කියන එක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඕක මේ මේක ඔයගලන්ට ලියන්න එන ප්‍රමාණය නම් ගොඩාක් අඩුයි ඇවිල්ලාම නැහැ මෙච්චර කාලයකට විභාගෙදී නමුත් මේක මොන වගේද කියන එක ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ හරි අපි මේ ෆ්ලෝ චාට් එකේ එකවතාවක් ඇඳා උඩදී මේ මෙතන තියෙන පැස්කල් ක්‍රමලයක ලියන්න කලින් ඒක නිසා අපි තරුවක් දාලා මම මේ කියන ටික ලියාගෙන ලියාගෙන මේ කේස් ස්ටේට්මන්ට් එකට අදාළව තියෙන පැස්කල් කෝඩ් එක ලියාගන්න පුළුවන්. හරි මේක තේරුණාද ඒකට කලින් හැමෝටම ගැටලු තියෙනවද? හරි राइट अभी लियागम मे विधि हट ओगलांगे अवसांट लियपू अभी ओगलो अवसांट लियलती पुते ओगलांगे पुते थियन प्रश्न टादाल आउटपुट कद एत मे प्रोग्राम कद ඔව් නේජාන් මේකට පස්සේ අපි මොකක් හරි ලියලා තියනවද ආරයිට් හරි ඕකට පස්සේ ලියලා නැත්නම් අපි ඊළඟට තරුවක් දාලා ලියාගමු ඉහත පැස්කල් ක්‍රමලේඛයම ඉහත පැස්කල් ක්‍රමලේඛයම ඉහත ඇස්කල් ක්‍රමලේඛයම ඉහත ඇස්කල් ක්‍රමලේඛයම කේස් ස්ටේට්මන්ට් මම මේ ස්ක්‍රීන් එකේ හයිලයිට් කරලා තියෙන වචනේ කේස් ස්ටේට්මන්ට් භාවිතා කර case statement භාවිත කර පහත පරිදි ලියා දැක්විය හැක case statement භාවිත කර පහත පරිදි ලියා දැක්විය හැක හරි ඒක ලියලා ඉවරුණායින් පස්සේ මෙන්න මේ කෝඩ් එක අපි ලියා ගන්න ඕනේ ඉක්මන් කරලා ලියමු ළමයි මේ ප්‍රෝග්‍රෑම් කෑල්ල ඉඳලා ලියන්න ඕනේ මේක කොටසක් ඕනේ
इवर दलामाई as right ikman karamu You're right, sir. Hari, tamat liya na ekak innawa da? Right, Hari. Api enam pahalata yamu. අද අපි කතා කරන්නේ පුනර්කරණය පැත්ත ගැන. දැන් එතකොට සිලෙක්ෂන් එකක් වර්ණයක් ඕගල්ලන්ට ගොඩදා ගැනීමේ හැකියාව දැන් තියෙනවා. වර්ණයක් අඳුනා ගන්න පුළුවන්. වර්ණය අපි කතා බහ කරා ක්‍රම කීපයකට. එතකොට ඒක ඇතුලේ කතා බහ වෙච්ච ප්‍රධාන ස්ට්‍රක්චර් එක තමයි if කියලා කියන්නේ. right? එතකොට if එක තනියෙන් ලියන්න පුළුවන්, if එක else එක ලියන්න පුළුවන්, if එක else if එක ලියන්න පුළුවන්. एक इफ एक अतुले तव इफ एक अपिटे लियान्न पुलवा राइट इतो कोटे ए विधि है तो ओगल्लांट ओए वेडे इवर करगान्न पुलवा राइट हारे अपि पुनर्करण भाविते एट एन कोटे अपिटे हम्बे वेनवा पास्कल अतुले व्यूह कीपयक राइट ते व्यूह कीपे ओगल्लो हिमीट अंदुनगान्न ओने अपि सूडो कोड एक करन कोटे මේ පුනර්කරණයට අදාළව එයාට සමීපව තියෙන එක ව්‍යුහයක් ගැන කතා කරා පොදුවේ වයිල් කියන ව්‍යුහය. ඒ වයිල් කියන ව්‍යුහයත් මේක ඇතුළේ ඔයගලන්ට හම්බ වෙනවා. ඒ වගේ මේ ෆෝඩු කියන ආකාරය ඊළඟට මට මතක විදිහට රිපීට් අන්ටිල් කියන ආකාරයත් ඔයගලන්ට මේක ඇතුළේදී කතා බහ කරනවා. රයිට්. එතකොට මුලින්ම අපි කතා බහ කරන්න යන්නේ මේ මේ පුනර්කරණ ආකාර තුන තමයි ඔයගලන්ට අඳුන ගන්න තියෙන්නේ. රයිට්. එතකොට මෙතනදී පුනර්කරණයක් නැත්නම් රිපිටිෂන් එකක් මුලින්ම පෙන්ලා දීලා තියෙනවා මේ 4D ආකාරයෙන් කොහොමද කරන්න කියලා. මෙතන මේ 4D කියලා කියන්නේ තවත් එක ස්ට්‍රක්චර් එකක් අපි ඉගෙන ගත්ත if එක වගේ. හැබැයි මෙයා පුනර්කරණය කරන්න නැවත නැවත දේවල් සිද්ධ කරන්න උදව් කරන කෙනෙක්. if කියන එක නා නැවත නැවත දේවල් සිද්ධ කරන්න උදව් කරේ නැහැ. එයා කොන්දේසියකට අදාළව मुखो तोरागत एक मावता गिहिल्ला तमंगे वेडी इवर तमाय गी इतकोट मे फोडू व्यूहय पेत्तर अरगत्तम
මේ 4D ව්‍යුහයේ ව්‍යුහාකාර දෙකක් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ 4D ව්‍යුහය අපි පැස්කල් වලදී පාවිච්චි කරන්නේ කවුන්ටින් ස්ට්‍රක්චර් එකක් විදිහට. කියන්නේ ගණන් කිරීමේ ව්‍යුහයක් විදිහට. ඒක එකකින් එකට ගණන් කරන්න පුළුවන්. ඊළඟට දෙකෙන් දෙකට ගණන් කරගන්න පුළුවන්. රයිට්. ඒ විදිහට අපිට මැනේජ් කරගන්න පුළුවන්. එතකොට මෙතනදී ඔයගලන්ට මූලිකව හඳුන්වා දීලා තියෙන්නේ මේ එකකින් එක. ඒ කියන්නේ යම් කිසි අගය පරාසයක් අඩු අගයේ ඉඳලා වැඩි අගය දක්වා ගණන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි අගයේ සිට අඩු අගය දක්වා ගණන් කරන්න පුළුවන් ආකාර දෙකක් තමයි ඔයගලන්ට ෆෝලින් කියලා දීලා තියෙන්නේ. එතකොට මෙතනදී මේ 4 එක ලියන විදිහ මං චුට්ටක් මුලින්ම මේ ටේබල් එකේ තියෙන විදිහෙන් පැහැදිලි කරන්නම්. මේ 4 කියලා කියන්නේ අපේ පුනර්කරණ අවස්ථාවට අදාළව තියෙන ව්‍යුහයේ පළවෙනි කීවර්ඩ් එක නැත්නම් පළවෙනි රිසර්ව් වර්ඩ් එක කියලා අපි කියනවා. ඒතර 4 කියන එකේනා ඒ විදිහටම අපි ලියන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් මේ 4 ව්‍යුහය පාවිච්චි කරලා යම් කිසි විචල්‍යයක අගය එකින් එක ඉහළ දාන්න. රයිට්. එතකොට අපිට කියන්න පුළුවන් මේ වේරියබල් එකේ පටන් ගන්නකොට අගය මෙන්න මේක. ඒක මෙන්න මේ අගය දක්වා එකින් එක ඉහළ දාන්න කියලා කියන්න පුළුවන්. එතන පටන් ගන්න අගය නිර්ණය කරනකොට මුලින්ම වේරියබල් එකේ නම දෙන්න ඕනේ. ඊට පස්සේ assignment operator එක පාවිච්චි කරන්න ඕනේ. මතකනේ assignment operator එක යම් කිසි අගයක් යම් කිසි වේරියබල් එකකට ලබා දෙන්න අපි පාවිච්චි කරන්නේ assignment operator එක. එතකොට colon එකයි equal එකයි. colon එකයි equal සලකුණයි පාවිච්චි කරන්න පුළුවන්. කරලා අපිට කියන්න පුළුවන් එයාගේ මූලික අගය නැත්නම් එයා වේරියබල් එක හඳුන්වා දෙනකොට නැත්නම් වේරියබල් එකේ අගයන් ගැන කතා බහ කරනකොට ඒ සඳහා තියෙන මූලික අගය මොකක්ද කියන එක. එතකොට ඒක අපිට තීරණය කරන්න පුළුවන් මොකද්ද මෙයා ගාවට දෙන මූලික අගය මොකද්ද වේරියබල් එකේ නම කියන එක. මොකද වේරියබල් එකේ නම අපිට නීති රීති කීපයක් තියෙනවා. ඒකට අනුව හිතලා බලලා අපිට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි වේරියබල් එකට දෙන අගය අපිට තීරණය කරන්න පුළුවන් අපේ ඇල්ගොරිතම් එක අනුව. ඊළඟට මෙන්න මේ 2 කියන වචනේ කීවර්ඩ් එකක් එතනින් ඉන්ඩිකේට් කරන්නේ මේ 4 කියන එකට අදාළව අපි මේ තෝරගත්ත වේරියබල් එක ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව කියන්නේ කොතනද කියන එක ඉන්ඩිකේට් කරනවා. ඒ කියන්නේ කොතන සිට කොතනටද කියන එක ඉන්ඩිකේට් කරගන්න. තමයි මට විනාඩියක්. රයිට්. එතකොට 2 කියන වචනේ අපි පාවිච්චි කරන්නේ මේ x කියන කෙනා යම් කිසි අගයකින් පටන් ගන්නවා. එයා ඉවර වෙන්නේ මෙන්න මේ කියන අගයෙන් කියන එක ඉන්ඩිකේට් කරන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අගය පරාසයක් කියනකොට කියනවනේ 1 සිට 5 දක්වා කියලා. එතකොට 2 කියන කෙනාගෙන් අපි ඉන්ඩිකේට් කරන්නේ සිට කියන වචනේ 1 සිට කීවෙනි එක දක්වාද. එතකොට 4 කියන කීවර්ඩ් එකෙන් පටන් ගන්නවා. අපි කැමති වේරියබල් එකක පටන් ගන්න අගය කොහොමද කියලා එතනදී ඒ අගය පවරනවා. ඊට පස්සේ 2 කියන කීවර්ඩ් එක දානවා. ඊළඟට මොකක් හරි අවසාන අගයක් ඒ වෙනුවෙන් ලබා දීමක් අපි කරනවා. ඒතර අවසාන අගය තීරණය වෙන්නේ අපේ ඇල්ගොරිතම් එක අනුව. අපිට 1 ඉඳලා 5 දක්වා නම් අගයන් වැඩි කරගන්න ඕනේ කින් එක 1 to 5 කියලා තමයි අපිට ගන්න වෙන්නේ. 1 සිට 10 දක්වා නම් 1 to 10. ඔයගලන්ට මේ අන්තිම උදාහරණ පිළිබඳ තියෙන 5 to 10 කියලා. ඒ 5 to 10 කියලා කියන්නේ x ගේ අගය 5න් තමයි පටන් ගන්න. 10 වෙනකන් x ගේ අගය සලකනවා. එතකොට 5 6 7 8 9 10 කියන අගයන් ටික x සඳහා ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ කියන එක මේ උදාහරණේ කතා කරනකොට ඔයගලන්ට තේරුම් යනවා. රයිට්. මොනවා මේක ලියන විදිහ ගැන ඔලුවට අදහසක් අරගන්න. එතකොට x කියන කෙනා එකෙන් පටන් අරගන්නවා 5 දක්වා යනවා. ඊට පස්සේ range එක දුන්නයින් පස්සේ අවසානයේ මෙන්න මේ do කියන අගය do කියන keyword එක
පාවිච්චි කරන්න ඕනේ. Right, එතකොට for කියන keyword එක තියෙනවා x කියන variable එක colon equal 1 x පටන් ගන්න තැන 2 එයා ඉවර වෙන අගය 5 ඊට පස්සේ do කියන keyword එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒක යටතේ ලියන පළවෙනි statement එක තමයි මේ for ට අයිති විදිහට header ගහන්නේ. Right, එතකොට මෙතන දීලා තියෙන මේ උදාහරණ ටික අපි සැලකුවොත් පහළ තියෙන 4x colon equal 024 do. එතකොට මේ පුනර්කරණය සිද්ධ වෙනකොට x ට ලැබෙන අගයන් ටික මොනවාද එහෙනම්? බිංදුවෙන් පටන් අරගෙන බිංදුව 1 2 3 4 කියන අගයන් ටික x ට හම්බ වෙනවා. එතකොට පටන් ගන්න එක අපිට තීරණය වෙන්නේ x ට මූලිකව දීලා තියෙන අගේ. ඉවර වෙන තැන තීරණය වෙන්නේ 2 කියන වචනෙට පස්සේ දීලා තියෙන තැනින්. ඊට පස්සේ බිංදුවේ කියන්නේ අපි වැඩි වෙන්නේ කොහොමද එකින් එකට? බිංදුව 1 2 3 4 කියන ආකාරයට. මේ අන්තිම එකේ කියලා තියෙන විදිහට ළමයි x ට හම්බෙන අගයන් ටික මොනවද? अंतिम अवस्था पटांगरगा මේගොල්ල මෙතන ආරම්භක අගය අවසාන අගය දීලා තියෙනවා පුනර්කරණය වෙන වාර ගණන මේකේ දීලා තියෙනවා. ඒතර ඒක හරි පැහැදිලි නේද? 1 2 5 කියුවම අපි අතේ ඇඟිලි වලින් ගණන් කරොත් 1 2 3 4 5 කියලා ඇඟිලි පහක් නැවෙනවනේ. ඒ කියන්නේ පස් වතාවක් පුනර්කරණය වෙනවා. බිංදුවේ සිට 4 ගත්තොත් බිංදුව 1 2 3 4. එතෙන්දිත් පස් වතාවක් පුනර්කරණය වෙනවා. මොකද බිංදුව කියන අගයත් සැලකෙන නිසා. 5 ඉඳලා 10ට ගත්තොත් 5 6 7 8 9 10 ඒ කියන්නේ 6 වතාවක් පුනර්කරණය වීම සිද්ධ වෙනවා. රයිට් ඔය විදිහට තමයි x වල පුනර්කරණ ව්‍යුහය 4 පාවිච්චි කරලා සිද්ධ වෙන ආකාරය පෙන්නගන්නේ. එතකොට මේ උදාහරණය පැත්ත ගත්තොත් මෙතන තියෙන උදාහරණය ඔයගලන්ට පේනවා ප්‍රෝග්‍රෑම් එක කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා තියෙනවා print 10 numbers කියන එක කෙටියෙන් ලියලා තියෙනවා NOS කියලා. මේ නම නිවැරදිනමක් නේද? අකුරකින් පටන් අරගෙන තියෙනවා. P කියන අකුරෙන් පටන් අරන් තියෙන්නේ. ඉතිරි සංකේත ටික අකුරු ඉලක්කම් ඊළඟට අන්ඩර්ස්කෝර් එක මෙතන නැහැ. අකුරු ඉලක්කමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඊළඟට ඉන්පුට් අවුට්පුට් තියෙනවා. සෙමිකෝලන් එක තියෙනවා. ඒතර පළවෙනි රෝ එක පැහැදිලි. ඊළඟට VAR කියන එක නා පාවිච්චි වෙලා තියෙනවා. count colon integer කියන එක නයි කියන්නේ count කියන variable එකක් හදලා තියෙනවා integer කියන data type එකෙන්. ඊළඟට program එකට දාලා තියෙන begin එකයි end එකයි පාවිච්චි කරලා තියෙනවා. ඒක ඇතුළේ මේගොල්ල බොහොම සරලව ලියලා තියෙනවා 4 කියන loop එක 4 count 4 කියන variable එකේ අපි පාවිච්චි කරන variable එකේ නම තමයි count වෙන්නේ. එතකොට count කියන නම. ඊළඟට colon equal 1 2 10 එකේ සිට 10 දක්වා ඊළඟට do කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මෙන්න මේ ඒක යටින් ලියලා තියෙන මේ write ln count කියන පේළිය අයිති වෙන්නේ මෙන්න මේ 4 කියන කෙනාට. එතකොට අර අපි කලින් structures වල කතා කරා වගේ දැන් if එක ලියුවම if එක යට තියෙන පළවෙනි පේළිය අයිති වෙන්නේ if එකට. ඒ වගේ 4 එක ලිව්වම 4 එක යට තියෙන පළවෙනි පේළිය පැහැදිලිවම අයිති වෙන්නේ මෙන්න මේ 4 කියන loop එකට. ඒ කියන්නේ මෙයා නැවත නැවතත් සිද්ධ වෙන කෙනෙක්. මොකද 4 කියන්නේ iterative structure එකක් නැත්නම් පුනර්කරණය වෙන ව්‍යුහයක් නිසා. එතකොට මෙතන සිද්ධ වෙන දේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරාම ඔයගලන්ට සිද්ධ වෙන දේ තමයි
ඔකලංගේ memory එකේ right මේක screen එකේ නෙමෙයි memory එකේ මේ දේ සිද්ධ වෙන්නේ screen එකේ ලියවෙන එක සිද්ධ වෙන්නේ count කියලා variable එකක් හැදෙනවා right count කියන variable එකක් හැදෙනවා count කියන variable එකට මූලිකව හම්බෙන අගය තමයි 1 එතකොට මෙයා 1 කියලා හම්බෙනවා එතකොට ඒක මූලිකව හම්බුනායින් පස්සේ ඊළඟට මෙන්න මෙයාව සිද්ධ වෙනවා right ln count right ln එකෙන් කරන්නේ right ln එකෙන් කියලා තියෙන්නේ count කියලා variable එකක් තියෙනවා එයාගේ අගය ලියන්න count කියන variable එකේ යගේ එකයි මේ වෙනකොට ඒක නිසා මොන්ටර් එකේ ඔයාට 1 කියලා දකින්න හම්බෙනවා එතකොට ඊට පස්සේ වෙන්නේ දැන් 4 එකට අයිති වෙන්නේ මේ peeli දෙක විතරනේ එතන මේ peeli සිද්ධ වුණා කියලා කියන්නේ මෙන්න මේ count එකේ යගේ 4 එකේ 4 loop එකේ දින count එකේ යගේ එයා එකකින් ඉහළ දානවා ඒ කියන්නේ එක තිබ්බ count එක දෙක බවට පත් වෙනවා ඊට පස්සේ ආයෙ කියනවා right ln count දැන් count එකේ යගේ දෙකයි ඒක නිසා දෙක කියන එක නම මෙතනින් ලිය වෙනවා right ඊළඟට ආයෙ සැරයක් මේ count එකේ යගේ වැඩිවීමක් සිද්ධ වෙනවා අපිට දෙකේ හිටපු count එක තුන බවට පත් වෙනවා ආයෙ සැරයක් මෙයාව පටන් ගන්න කිව්ව තැන ඉඳලා ඉවර වෙන තැන දක්වා ගෙනල්ලා ඉවරයි ඒක නිසා මම ඊළඟ ලයින් එකට කියන්නේ 4 එකෙන් එළියේ තියෙන පළවෙනි ලයින් එක කාට යන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ 4 එකෙන් එළියේ තියෙන පළවෙනි ලයින් එක වෙන්නේ end කියන එක කියලා ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක end කරන්න කියන එක එතකොට පැහැදිලිද ළමයි කොහොමද අවුට්පුට් එක හැදුනේ කියලා මේ විදිහට තමයි ඔයාගේ අවුට්පුට් එක ජෙනරේට් වෙන්නේ ඒකේ ඉඳලා 10 දක්වා තියෙන ඉලක්කන් ටිකම ඔයාට මොනිටර් එක උඩ බලා ගන්න පුළුවන්. පැහැදිලිද ළමයි? හරි. එහෙමනම් අපි for loop එකට අදාළව තියෙන දේවල් ටික ලියාගමු මම highlight කරන්නම් හරි ප්‍රධාන මාතෘකා විදිහට ලියා ගන්න පුනර්කරණ භාවිතයෙන් ක්‍රමලේක ලිවීම ඒකේ පළවෙනි ආකාරය දා ගන්න 4 do ව්‍යුහය ආකාරයේ එක මොකද මේකේ තව ආකාරයක් තියෙනවා right එතකොට ඔය දෙක ලියාගත්තම ළමයි ඊළඟට ඔගොල්ලෝ ලියා ගන්න ඕනේ මෙන්න මේ වගුව
වගුවට අදාළව තියෙන වගුව ටික ලියා ගන්නකො. Right. වගුව ලියා ගන්න ඊට පස්සේ උදාහරණ ලියා ගන්න තෝරන්න. पहले हाथी में वाक्य लिया गया ළමයි මට විනාඩියක් දෙන්න.
හරිද ළමයි? හරි සර්. නෑ සර් තාවි නෑ. හරි. එක් මං කරමු. හරි තාම ලියන කෙනෙක් ඉන්නවද? හරි. රයිට්. ඊට පස්සේ ඔගලගේ ඔගල ලියාගත්ත නෝට් එකේ මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් නම් කරගන්න ඕනි. उदाहरण अदाल मम की आने उदाहरण मैंने मैं काउंट की आने वेरियबल राउंड कर गए हरी अंडरलाइन कर गए हरी कमक नगोलोक नाम कर गोने फो व्यू है अदाल विचाल्य फोर व्यू हेट अदाल विचाल्य फोर व्यू हेट अदाल विचाल्य හරි ඊළඟට ඔතන පහලින් හරි ඔයගලගේ නෝට් එකට අනුව මේ විදිහට පැත්තෙන් හරි මේකේ අවුට්පුට් එක ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එක ලියා ගන්න ඕනේ අවුට්පුට් right ඒතර අවුට්පුට් එක ලියවෙන්නේ 1 2 3 විදිහට පහලට दहाय वेन कांग लिया दान्ने मागे वागे तिद्दान्दे पा राइट में कोणां मोनिटर एकाक विधिहेट अंदगत कमाकने हैं अंदगेने एके इंदला दहाय दाक्वा एकाक याट एकाक अगेन लिया गान्दोनी एक तमाई आउट्पुट के वेन्ने सर आउट्पुट की नाचन के पास तीन सेमी कोलन कोलन का सॉरी कोलन का पहले हमें माइक दिया
හරිද ළමයි? එහෙසි. හරි. Right. ඊළඟට ළමයි ඕගලන්ට බලන්න තියෙන්නේ මේ 4-2 ආකාරයේ දෙවෙනි ආකාරය. දැන් පළවෙනි ආකාරය ගැන අයිඩියා එකක් තියෙන නිසා දෙවෙනි ආකාරය හඳුනා ගන්න හරිය ලේසි. පළවෙනි ආකාරයේ තියෙන්නේ පොඩි අගයක ඉඳලා විශාල අගයක් දක්වා අගය එකින් එක වැඩි වීමේ ආකාරයක්. මෙතන 4 එකකින් අපි කරේ. 1 සිට 5 දක්වා. බිංදුවේ සිට 4 දක්වා. 5 සිට 10 දක්වා. Right? ලැබෙන දෙවෙනි ආකාරයේ තියෙන්නේ එකින් එක අඩු වීමේ අගයක්. අඩු වීමේ ආකාරයක්. ඒතර වැඩි විශාල සංඛ්‍යාව තමයි මුලින්ම අපි මේ 4 එක ඇතුලේ තියෙන variable එකට ලබා දෙන්නේ. ඊට පස්සේ අපි කියනවා ගිහින් නතර වෙන්න ඕනේ කොතනද කියලා. ඒ වගේම මෙතනදී මේ variable එකේ මූලික අගය නැත්තම් එයා පටන් ගන්නකොට එයාගේ අගය කීයද කියලා කිව්වයින් පස්සේ පාවිච්චි කරන කීවර්ඩ් එක වෙන්නේ down to කියන කීවර්ඩ් එක. කලින් පාවිච්චි කරේ to කියන කීවර්ඩ් එක විතරයි. ඒත් මෙතනදී වෙනස් වෙනවා down to කියලා. ඒතකොට down to ආපු ගමන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් හරි. මේකේ අගය පහළට යෑමක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒත් මෙතනදී 4 කියන කීවර්ඩ් එක තියෙනවා. ඊළඟට 4 එකට අදාළව තියෙන variable එක ගැන කියනවා. එයාගේ පටන් ගන්නකොට අගය එයාට assign කරනවා assignment operator එක පාවිච්චි කරලා. ඊළඟට down to කියන වචනේ පාවිච්චි කරලා කියනවා key වෙනි අගය දක්වා නැත්නම් මොන අගය දක්වා අගය අඩු වීමක් එකින් එකට සිද්ධ වෙනවද ඊට පස්සේ පුරුදු විදිහට do කියන වචනේ පාවිච්චි කරගන්න ඕනේ. හරි එතකොට මෙතන දෙන්නේ 10 down to 5. ඒ කියන්නේ 10 9 8 7 6 5 වාර 6ක් count වෙන්න පුළුවන්. එතන දෙර 4 to 0 4 down to 0 4 down to 0 කියලා කියන්නේ 4 3 2 1 බිඳුව. එහෙම බැලුවොත් ආයෙත් වාර 5ක් එක අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. Right. තේරුණාද ළමයි පැහැදිලිද? එහෙමනම් අපි මේක ලියාගමු. මේක තමයි දෙවෙනි ආකාරය. 4-2 ව්‍යුහය ආකාරය දෙක මේකෙන් පස්සේ කෙලින්ම මේ ටේබල් එක ලියා ගන්න. ඩෙලිවර් වෙනා ඊට පස්සේ කලින් විදිහටම අපි ලියා ගන්න පටන් ගන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක.
इवर दिलामाई एक मां करमो हरी अभी इसहटे आम मैंने मेतन हो गला ठीक है ना विशेष देखती है මේ විශේෂ දේ තමයි මේක මම ඔයගලන්ට කෝඩ් එකිනුත් පෙන්වන්නම් අපිට මේ දේ වැදගත් වෙයි කෝඩ් එකෙන් චෙක් කරලා බලන එක මම මෙයාව චැම්පස්කල් එකට දා ගන්නම්
හරි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක දිහා බැලුවොත් මේකේ ප්‍රෝග්‍රෑම් එකේ නම total_average ඊළඟට i කියලා වේරියබල් එකක් හඳුන්වලා දීලා තියෙනවා num total කියලා වේරියබල්ස් තුනක් හඳුන්වලා දීලා තියෙනවා ඒක integer data type එකේ avg කියලා වේරියබල් එකක් හඳුන්වලා දීලා තියෙනවා එයා real type එකේ ඊළඟට total කියන එකේනට අගයක් ලබා දීලා තියෙනවා බිඳුවයි මුලදීම ඊළඟට අපේ 4 එක පාවිච්චි කරලා තියෙනවා 4 එකේ අපේ i කියන වේරියබල් එක පාවිච්චි කරලා තියෙනවා මෙතනදී අපි හඳුන්වලා දීපු එකේනා එයා පටන් ගන්න කියලා තියෙනවා 1ෙන් 2 10 දැන් අපි දන්නවා 1 සිට 10 දක්වා ඒ කියන්නේ i ගේ අගය වැඩි වෙනවා පුනර්කරණයෙන් පුනර්කරණය එක පුනර්කරණයෙන් පුනර්කරණය වෙන්නේ මෙතනදී 4 එකේ අවසානය ඒ කියන්නේ 4 එකට අදාළ ටික මෙන්න මෙහෙම begin එකකුයි end එකකුයි අතර මැද්ද ලියලා තියෙනවා මෙන්න මේක තමයි ක්‍රමවේදය ඕගල්ලන්ට පාවිච්චි කරන්න තියෙන්නේ මේ structure එකක් ඇතුලේ ඒක for එකක් වේවා while එකක් වේවා if එකක් වේවා ඒ කියන ඕනම structure එකක් ඇතුලේ එක පේලියකට වඩා තියෙනවා නම් දැන් කලින් අවස්ථාවවලදී අපි ලියාගත් උදාහරණ දෙක දිහා බැලුවොත් මෙතන බැලුවොත් මේ 4 එකට අදාළව නේද මේ 4 එකට අදාළව තියෙන එක ලයින් එකයි ඒක නිසා එයා නිකම්ම මේ 4 එකට අයිති එක්කෙනෙක් බවට පත් වුණා 4 එක යටින් ලියන කෙනා කොහොමත් 4 එකට අයිති නමුත් දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ විදිහ ගත්තොත් මේ 4 එකට අදාළව මේ වගේ ලයින්ස් තුනක් අපිට නැවත නැවතත් සිද්ධ කිරීම අවශ්‍ය වෙලා තියෙනවා එතකොට අපි අර කලින් ලියපු විදිහට 4 එක ගාවම මේ ටික මේ begin end නැතුව ලිව්වොත් ඒ කියන්නේ මේ 4 එකට අදාළව තියෙන begin එක සහ end එක නැතුව ලිව්වොත් මොකද වෙන්නේ 4 එකට යටින් ලියන පළවෙනි පේලිය විතරක් ඒ කියන්නේ මේ right L එක විතරක් 4 එකට අයිති කියලා අඳුනගෙන මේ ඉතිරි දෙන්න 4 එකට අයිති නෑ කියලා අඳුනගන්න. ඔන්න ඔය point එක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගලන්ගේ මොකක් හරි ව්‍යුහයකට ව්‍යුහයක් ඇතුලේ එක පේලියකට වඩා ස්ටේට්මන්ට්ස් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ඒ ව්‍යුහයට අදාළව මෙතන නම් 4 කියන ව්‍යුහයට අදාළව begin එකකුයි end එකකුයි අතර මැද්ද තමයි ලියවෙන්න ඕනේ. එතකොට සෙමිකෝලන් වැටිලා තියෙන විදිහ බලන්න. 4 කියන එකේ කෙළවරට සෙමිකෝලන් එකක් නැහැ. කලින් අපි if පාවිච්චි කරා if එකේ යකට සෙමිකෝලන් එකක් දැම්මෙත් නැහැ අපි. ඊළඟට 4 එකේට අයිති වෙන ස්ටේට්මන්ට් ටික සීමා කරන begin එක සහ end එක. මොකද අපිට වෙනම begin එකකුයි end එකකුයි තියෙනවනේ අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන නතර කරන්න. ඒ තියෙන මේ ලොකු begin එකයි මෙතන තියෙන end එකයි. ඒ වගේම begin එකක් end එකක් තියෙනවා මේ 4 එක පටන් අරගෙන නතර කරන්න. අන්න ඒ begin එකට semicolon එකක් නැහැ. ඊළඟට ඒ begin end එක ඇතුලේ ලියලා තියෙන හැම ස්ටේට්මන්ට් එකකටම semicolon එකක් තියෙනවා. ඒ වගේම මේ begin එකට අයිති end එකේ අගටත් semicolon එකක් තමයි එන්නේ. ඔන්න ඔය විදිහ මොන වගේද කියලා ඔයගොල්ලෝ අඳුනගන්න ඕනේ. ඇයි මෙහෙම දාන්නේ? මේ 4 එකට අදාළව ස්ටේට්මන්ට්ස් කීපයක් තියෙන නිසා. මේ තුන් දෙනාම නැවත නැවත සිද්ධ වෙනවා. කලින් අවස්ථාවවලදී එක්කෙනයි නැවත නැවත සිද්ධ වෙන්න ගත්තේ. දැන් මේ තුන් දෙනෙක්ව නැවත නැවත සිදු කරන්න අවශ්‍යයි. ඒක නිසා ඒක වෙනුවෙන් begin එක සහ end එක කියලා බ්ලොක් එකක් අපිට අරගන්න වෙනවා. පැහැදිලිද ළමයි? හරි. මෙයාව අපි run කරොත්
මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ right අපි get ch දෙකක් අපිට ඕන වෙනවා මොකද නැත්තම් ඉදෙලෙන් දෙක ස්ක්‍රීන් එක හෝල් කරගෙන ඉන්න බැරි වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ කරලා තියෙන්නේ නම්බර් එකක් ඉල්ලනවා ඒ නම්බර් එක num කියන වේරියබල් එකට කියවනවා ඒ num කියන වේරියබල් එක total කියලා එක්කෙනෙකුට විතරම එකතු කරනවා ඊට පස්සේ ඊළඟ නම්බර් එක ඉල්ලනවා ආයියාව num කියන වේරියබල් එකට කියවනවා එයාව නැවත total එකට එකතු කර ගැනීමක් කරගෙන තියෙනවා right එතකොට මෙයාව run කරාම මම 10 20 තිහ ඔය විදිහට මගේ නම් නම්බර්ස් 10ක් මෙයා ඉල්ල ගන්නවා මොන මන්ද නම්බර්ස් 10ක් දුන්නා right ඒතර නම්බර්ස් 10ක් මම දීලා තියෙනවා මේ නම්බර්ස් 10ට පස්සේ මේ නම්බර්ස් 10 දෙනකන් තමයි මේක නැවත නැවත සිද්ධ වෙන්නේ. එතකොට මගේ නම්බර් එකක් ඉල්ලුවා. මම නම්බර් එක දෙන නම්බර් එක මෙයා නම් කියන කෙනාට රීඩ් කරගත්තා. ඒ රීඩ් කරගන්න මොහොතෙම මගේ ටෝටල් කියන අගටත් ඒ නම් එක එකතු කරනවා. ඊට පස්සේ ඊළඟ නම්බර් එක ඉල්ලනවා. එයාව නම් එක ඇතුළට දාගන්නවා. ඒක දැන් තියෙන ටෝටල් එකට එකතු කරනවා. ඒ කියන්නේ මම 10 දීපු අවස්ථාවේ ටෝටල් එක 10 වෙනවා. මම 20 දුන්නයින් පස්සේ ටෝටල් එක දැන් තමයි 10යි. ඒ 10ට මේ 20 එකතු කරගන්නවා 30යි. ඊළඟට මම 30 දෙන අවස්ථාවේදී ඒ 30ට ටෝටල් එකේ 30 එකතු කරගන්නවා 60යි. ඊට පස්සේ මම 40 දෙන අවස්ථාවේදී 60ට 40 එකතු කරගන්නවා 100යි. ඔය විදිහට මම මේ අගයන් 10ම දෙනකන් අගයන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මොකද යා කරන්නේ? ඊට පස්සේ කෝඩ් එකේ අපි ලියලා පෙන්නලා තියෙනවා 10 දෙනෙක් ගත්තයින් පස්සේ මේ 4 එක end කරගන්න. මොකද ඒකේ තියෙන්නේ 1 සිට 10 දක්වා 10 වතාවක් මේ කියන දේවල් ටික සිද්ධ කරගන්න. ඊට පස්සේ යා කියලා තියෙනවා total එක i ගෙන් බෙදන්න කියලා. total එක කියලා කියන්නේ මෙතන හම්බෙච්ච අවසාන total එක. i කියලා කියන්නේ ඒ වෙනකොට i ගේ අගය 10 දක්වා ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ total එක 10ෙන් බෙදන්න. නම්බර්ස් 10ක් ගත්තම ටෝටල් එක බලන්න අපි 10ෙන් බෙදන්න ඕනේ. එහෙන් බෙදුවම යාට ඇවරේජ් එක AVG කියන එක නට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ දෙන්නව ඩිස්ප්ලේ කරන එක කරන්න. එතකොට අපි මෙයාව රන් වෙන තැනට ගියොත් මම දැන් 100 කියන තැනට පස්සේ එන්ටර් කරාම ඒගොල්ලෝ පෙන්වන ටෝටල් එක 550යි. ඇවරේජ් එක 5.5 කියන්නේ 550 10ෙන් බෙදුවම 5.5 කියන අගය තමයි ඔබලන්ට හම්බ වෙන්නේ. පැහැදිලිද ළමයි? හරි. අපි එතකොට මේකට අදාළව තියෙන දේවල් ටික ඊළඟ දවසේ අපි ලියාගමු. දැන් හමාර වෙලා තියෙන නිසා ඉංග්‍රීසි කට්ටියත් බලාගෙන ඉන්නවා බ්ලොග් වෙන්න. එතකොට ඊළඟ සතියේ අපි මේකට අදාළ දේවල් ටික ලියලා එතන ඉඳලා ෆිසිකල් ක්ලාස් එකේ දේවල් ටික කන්ටිනියු කරගෙන යමු. හරි ළමයි. එහෙනම් අදට මම මෙතනින් සෙෂන් එක නතර කරනවා. Thank you very much හැමෝටම. ඊළඟට good night. Thank you sir. Bye, good night.